Hello guys, welcome to Pixel Voice. මගේ නම කුෂාන් නාරංග. අපි අද කතා කරමු කැමරාවේ ෂටරයකට බලපාන drive mode සම්බන්ධව. ෂටරයකේ ක්‍රියාකාරීත්වය. මේ කියන්නේ අපි මෙතන ෂටර් රිලීස් බටන් එක කැමරාවේ ෆොටෝ එකක් ගන්නවොත් ෂටර් රිලීස් බටන් එක එකපාරක් එබුවම එක ෆොටෝ එකද ගන්න. එහෙම නැත්නම් ෆොටෝස් 3-4ක් ගන්නවද? මේක ඔබාගෙන ඉන්නකොට සමහර ෆොටෝස් 3-4ක් ගන්න හදා ගන්න පුළුවන්. ඉතින් මේ settings තියෙන්නේ drive mode කියන section එකේ. අපි Sony A6000 කැමරාවේ මේ drive mode ගැන පොඩ්ඩක් අද කතා කරලා බලමු. කැමරා settings වල මේකේ second page එකේ තියෙනවා drive mode කියලා. ඒ යන එක පාත්තයක්. එහෙම නැත්නම් වාර function menu එකෙත් මෙතන තියෙනවා drive mode කියලා shortcut එකක්. එහෙම නැත්නම් ඔයාලට මේ කැමරාවේ back side එකේ තියෙන joystick එකට වම් පැත්තේ තියෙනවා time එකක් වගේ icon එකක් තියෙනවා. ඉතින් මේක click කරාම ඔයාලා කෙලිම drive mode වල තමයි යන්නේ. පෙන්නනවා ඩ්‍රයිව් මෝඩ් ඔප්ෂන් 3-4ක් තියෙනවා. සිංගල් ෂූටින්, කන්ටිනියස් ෂූටින්, self time. ඉතින් අද අපි කතා කරමු මේකේ සිංගල් ෂූටින් සහ කන්ටිනියස් ෂූටින් මෝඩ් එක ගැන සම්බන්ධව. ඉතින් මෙතන සිංගල් ෂූටින් මෝඩ් කියවම ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා මේ වචනෙම තියෙනවා. සිංගල් ෂූටින් කියන්නේ එකපාරක් ෂට එක රිලීස් කරන කියලා තමයි. සාමාන්‍යයෙන් චලිතයක් වෙන දේක දිගටම ෆොටෝස් ගැනීම ඕනේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී කන්ටිනියස් ෂූටින් මෝඩ් එක. ඉතින් මේකෙදි ඔයාලට පෙන්නනවා HI කියලා හයි කියලා මෝඩ් එකකුත් තියෙනවා. අපිට ඇරෝ කීස් ක්ලික් කරලා ඒක වෙනස් කරගන්න පුළුවන්. ඕනනම් මීඩියම් ලෝ දාගන්න පුළුවන්. එතකොට ඔයාලේ ගන්න ෆොටෝස් ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඉතින් මෙතනදී අද අපේ බල්ලෝ ටිකක් සෙල්ලම් කරනකොට ගත්තු ෆොටෝස් ටික පෙන්නන්න ඔයාලට. මේකෙදි මම පාවිච්චි කරේ කන්ටිනියස් ෂූටින් හයි ස්පීඩ් කියන මෝඩ් එක. මේ තියෙන්නේ මම හස් කරගත්තු ඇක්ෂන් එක. ඉතින් ඔයාලට පේනවා මෙතන බල්ල අඩිය තියෙන වාරයක් පාසා ෆොටෝස් වැඩිලා තියෙනවා. එතකොට මට බොහොම සුළු දෙයක් තියෙන්නේ. මට තියෙන්නේ ෂටර් එක ප්‍රෙස් කරන් ඉන්න විතරයි. සැරෙන් සැරේට ෆොටෝස් මේ ෂටර් එක ප්‍රෙස් කර කර ෆොටෝස් ගන්න ඕනේ නැහැ. මේකේ ඔටෝමැටිකලි හයි ස්පීඩ් බර්ස්ට් මෝඩ් එකේ ෆොටෝස් බර ගන්නක් එකපාර වදිනවා. අපේ කැමරාවේ බෆර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කම්පියුටර් RAM එක වගේ කැමරාවේ බෆර් එකක් තියෙනවා. ඉතින් මේ බෆර් එක ෆිල් වෙනකන් ෆොටෝස් වදිනවා. එතකොට ඔයාලට පේනවා මෙතනදී මට මේ බල්ලාගේ ඇක්ෂන් එක මිස් වෙන්නේ නැහැ. මට මේ බල්ලා මෙතන උඩින් පයින් අවස්ථාවේ දුනත් ෆොටෝ එක වැඩිලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ ඇක්ෂන් එකක් ෆොටෝස් ගන්නවා නම් ඔයාලට තියෙන්නේ මෙතන කන්ටිනියස් ෂූටින් මෝඩ් කියන එක දාන්න. ඉතින් ඔයාලට පේනවා තව drive mode එකක් තියෙනවා self timer. මේ කියනවා self timer එක තප්පර 2 දාලා තිබ්බොත් තප්පර 2කින් එක ෆොටෝයක් වදිනවා. ඔයාගේ අවශ්‍යතාවය හැටියට ඔයාලට මෙතනින් drive mode එක select කරලා ෆොටෝස් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලත් මේව ප්‍රායෝගික අත්දැක බලලා හොඳ අත්දැකීමක් ලබා ගනී කියලා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනකම් ඊළඟට